ඔහුලගේ දුලා ඉන්නේ Shadow Zero Network එකත් එක්ක අද වීඩියෝ සීරීස් එකෙන් කියලා දෙන්නේ Android app development ගැන only using sketch software සාමාන්‍යයෙන් Android app එකක් ඔයා හදනවා නම් කෝඩින් පිළිබඳ දැනුමක් තියෙන්න ඕනි ඔයා මොකක් ලැන්ග්වේජ් එකක් තෝරගන්න ඕනි ඒ වගේම platform එකක් තෝරගන්න ඕනි ඒ වගේ දේවල් කරන්න ඕනි ඒත් මම අද කියලා දෙන්නේ ඔයාලගේ smart phone එකෙන්ම Android application එකක් හදලා ඒක install කරලා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ mobile phone එකේම run කරන්න පුළුවන් විදියක් ගැන මේ ගොඩක්ම ලේසි කෝඩින් පිළිබඳ දැනුමක් ඕනේ නැහැ ඒ වගේම Android app එක හදන්න නම් ඔයගොල්ලෝ දන්නවා Android display කියලා platform එකක් තියෙනවා ඒක ගොඩක් ඒක සාමාන්‍යයෙන් run කරන්න පුළුවන් laptop එකක් හරි PC එකක් ඕනි ඒකත් ගොඩක් processor එක process speed එක වැඩි එකක් ඕනි ඉතින් එහෙම laptop එකක් භාවිතා කරන්න නැතුව fastly creatively ඔයගේ mobile phone එකෙන්ම Android app එක run කරන විදිය තමයි කියලා දෙන්න යන්නේ හරි අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ app එක download කරන්න ඕන Play Store එකෙන් Play Store එකට යන්න ඉන්න search bar එකේ ගහන්න sketch එක කියලා ඒක ගාල් search කරාම එනවා මේ මුලින්ම එන app එක මේක install කරගන්න මේ app එකෙන් තමයි අපි හදන්නේ Android applications 3.9 එකේ rate එකක් තියෙන rating එකක් නිසා මේකට ගිහිල් බැලුවොත් ඇත්තටම මේක IDE එකක් ඕගලන්ට පුළුවන් මේකෙන් application එක develop කරන්න compile කරන්න build කරන්න ඔයාගේ mobile phone එකෙන් laptop එක හරි PC එක කිසිම උදව්වක් නැතිව මේක ඇත්තටම user friendly drop and drag concept එකක් තමයි තියෙන්නේ ඔයගොල්ලන්ට කෝඩින් කරන්න දෙයක් නැහැ ගොඩක් සංකීර්ණ පියවරවල් අඩු කරලා ලේසි විදිහට ඇප්ලිකේෂන් එකක් හදන්න තමයි මේ ඇප් එක මේගොල්ලෝ හදලා තියෙන්නේ මේක ඇත්තටම ගොඩක් රෙකමෙන්ඩ් කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම්ස් වල නොවන අයට මේකෙන් ඔයගොල්ලන්ට ඇප්ලිකේෂන් එකක් අර ලේසියට හදන්න පුළුවන් මෙදීන බ්ලොක් ප්‍රෝග්‍රෑමින් සිමිලර් ටු ස්ක්‍රැච් ෆෝම් එලියන්ට ඔටෝමැටිකලි ට්‍රාන්ස්ලේටඩ් සෝස් කෝඩ් Java XML APK ෆයිල් එකක් ඔයගලන්ට මේකෙම ගන්න පුළුවන් සෝස් කෝඩ් එකත් ගන්න පුළුවන් එලියන්ට සෙටප් ෆයිල් එක Android ඇප්ලිකේෂන් එකක් අපි ඉන්ස්ටෝල් කරන සෙටප් ෆයිල් එකක් හදනවනේ ඒ ෆයිල් එකත් ඔයගලන්ට ගන්න පුළුවන් එක්ස්පෝර්ට් කරගන්න පුළුවන් මේ ඇප්ලිකේෂන් එකෙන් හරි අපි යන් ඇප්ලිකේෂන් එකට මේක ඉන්ස්ටෝල් කරගන්න ඕගොල්ලෝ මගේ මේක ස්ක්‍රෝල් කරලා තියෙන ඉඳන් මම ගලිම ඕපන් කරගන්නවා sketch imaging create and share ඔන්න share කරගන්නත් පුළුවන් මේ app එකෙන්ම ඉස්සරහට අපි කියලා දෙන්නම් මේක තමයි ඉන්ටර්ෆේස් එක මෙතන මම හදපු එක ප්‍රොජෙක්ට් ගොඩක් ඒවා හදලා තියෙන ගොඩක් සංකීර්ණ ඇප්ලිකේෂන්ස් මේ ස්කෙච් එක වලින් ඔයගලන්ට දෙනවා විඩ්ජෙට්ස් ඉවෙන්ට් ඉමේජස් ඊළඟට ඩේටාබේසස් තව සවුන්ඩ්ස් ඒ වගේ ගොඩක් දේවල් පාස්කුවන් ඒගොල්ලෝ දෙනවා ඔය ටික තමයි කරන්න පුළුවන් ඊළඟට ඕගලන්ට පුළුවන් මෙතන ප්‍රොජෙක්ට් එකක් හදන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක් හදලා ඒක Google එකට පබ්ලිෂ් කරන්න පුළුවන් පබ්ලිෂ් ටු Google ඊළඟට මෙතන පබ්ලිෂ් කරන්න පුළුවන් එක්ස්පෝර්ට් කරන්න පුළුවන් කියන APK ෆයිල් එකකට ඒ මොකක් හරි එකක් ඕගලන්ට ඔබේ ෆයිල් මැනේජර් එකේ සේව් කරගන්නත් පුළුවන් හරි දැන් මේ මම අර කලින් කරපු ප්‍රොජෙක්ට් එකකට ගිහිල්ලා බලමු මේ වනි මැනේජ්මන්ට් සිස්ටම් එකක් මේක තමයි ඉන්ටර්ෆේස් එක Android Studio එකට ගොඩක්ම සිමිලර් විදිහට තමයි හදලා තින්නේ මෙතන මේ ලිනියල් වර්ටිකල් ලිනියල් දාන්න පුළුවන් හොරිසොන්ටල් වීරියල් දාන්න පුළුවන් ස්ක්‍රෝල් වර්ටිකල් එකක් දාන්න පුළුවන් ස්ක්‍රෝල් හොරිසොන්ටල් දාන්න පුළුවන් ඊළඟට ටෙක්ස්ට් view තියෙනවා edit text දාන්න පුළුවන් button image checkbox spinners list view web view switch
seek bar, progress bar, calendar, ඒ වගේ ගොඩක් දේවල් මේකෙන් හදන්න පුළුවන්. ඊළඟට ad view. මේ ad view කියන්නේ ඔයගොල්ලෝ Google එකේ ad දානවනේ. ඉතින් application එක අපේ සමහර application වල දැකලා තියෙන හැටි Google එක ad දාන. ඒ වගේ Google ad දාන්න පුළුවන්. ඊළඟට map, Google map එකක් ඔයගොල්ලන්ගේ app එකට add කරගන්නත් පුළුවන්. මේ වගේ ඔක්කොම දේවල් මේකෙන් කරන්න පුළුවන්. ඊළඟට අපි මේ එතනට ගියාට පස්සේ මේ ලයිබ්‍රරි කියන එකට ගියොත් ඔයගොල්ලන්ට පුළුවන් app compact and design, draw layout tab, floating action button එකක් ඒ වගේ දේවල් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඊළඟට firebase connect කරන්නත් පුළුවන්. firebase කියන්නේ ඒගොල්ලෝ database එහෙම support කරනවා. ඊළඟට ඔය message හදන ඒවා ඒ වගේ ගොඩක් ඒවා ඔටෝම ඒගොල්ලෝගේ account එකට ගිහින් පස්සේ අපේ app එකට add කරන්න පුළුවන්. අපි හදලා දෙන්න ඕනේ නැහැ. ඒ වගේ දෙයක්. ඊට පස්සේ මේ ad box තියෙනේ Google ad දාන්න පුළුවන්. ඊළඟට Google Maps තියෙනවා, Google Map add කරන්න පුළුවන් එතනින්. ඊළඟට view, image view කියන්නේ page ඔයගොල්ලන්ගේ application download application එකේ එක page හදන්න පුළුවන්. image දාන්න පුළුවන්, sound දාන්න පුළුවන්, font දාන්න පුළුවන්. ඊළඟට show source code. ඒ කියන්නේ දැන් මම ඔය හදලා තියෙන application එකේ source code එක බලන්න පුළුවන්. මේ තින්නේ ඒක ඇතුළේ තියෙන code එක. අපි මේකේ code එක ගහන්නේ නැහැ. ඒත් අපිට code එක බලා ගන්න පුළුවන්. ඒක ඔටෝම code එක හැදෙන විදිහට තමයි ඒක හදලා තින්නේ. මේ තින්නේ එක එක page වලට අදාළ codes ඔය codes ඔක්කොම ඔටෝම හැදෙනවා. අපිට අලුතෙන් හදන්න දෙයක් නැහැ. ඒ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ undo buttons තියෙනවා. undo කරන්න පුළුවන්. ඊට save කරන්න පුළුවන් මෙතනින්. ඔයගොල්ලන්ට ඊළඟට පේන ඇතුළත main xml කියලා දිනවා. මේ run එකට එහා පැත්තේ. ඒක click කරාට පස්සේ මේකේක පිටු තියෙන්නේ pages. මේ pages වලට මෙතනින් add කරන්නත් පුළුවන්. මම මෙතන plus අකුර කරා පෙන්නනවා. ඊළඟට මේ ඔයාලට පේන ඇති මෙතන ඒ page එකේ නමක් දාන්න පුළුවන්. ඊළඟට status bar එකක් වෙන ඇති. අර ඔයගොල්ලන්ගේ battery level, sky signal කණු ටිකයි ටික පේන්න හදන්න පුළුවන්, ඔපෙන්න හදන්න පුළුවන්. ඊට පස්සේ tool bar එකක් දාන්න පුළුවන්. tool bar එක කියන්නේ draw එකක් දාන්න පුළුවන් මේ විදිහට. ඊළඟට FAB එකක් මොනවාරි add කරනවා නම් එහෙම. ඊළඟට ඔයගොල්ලන්ගේ screen එක orientation එක වෙනස් කරන්න පුළුවන්, landscape හදන්න පුළුවන්, both දෙන්න පුළුවන්. ඊළඟ keyboard settings visible කරන්න පුළුවන්, hidden කරන්න පුළුවන්. දැන් මම keyboard එක visible වෙනවා, auto visible වෙනවා. මේක දැන් මම keyboard එක hidden වෙලාමයි තියෙන්නේ. ඒ වගේ දේවල් ඔයගොල්ලන්ට මේකෙන් තන හදන්න පුළුවන්. ඊළඟ මේ තියෙන්නේ pages. අපි හදලා තියෙන එක page. මම හදලා තියෙන application එකේ pages තමයි තියෙන්නේ. ඊළඟට ඔයගොල්ලෝ මෙතනින් event කියන එකට ගියොත් coding එක ගැන බලන්න පුළුවන්. මේ විදිහට අපි code කරන්නේ mobox ඉල්ලා මෙතනින් එක මාරු කරනවා. මෙහෙට මේ තියෙන්නේ blocks. මේ තියෙන coding එක අපිට code කරන්න දෙයක් නැහැ. මෙතන drag and drop concept එකක් තියෙන මේ අදාළ දේවල් ගිහින් මෙතනට set කරන්න තියෙන්නේ. ඔයගොල්ලෝ බය වෙන්න එපා. මම මුලින්දම ඔක්කොම video series එකේ කියලා දෙනවා. ඔය දැන නැති වචනේම කියයි. ඒුණට ඒ බය වෙන්න එපා. ඔක්කොම මුලින්දම කියලා දෙනවා. coding කරන්නේ කොහොමද කියලා. මෙතනෙත් coding එකක් ඒ විදිහට තමයි coding කරන්න තියෙන්නේ. අපි එහෙනම් simple application එකක් හදලා බලමු. පොඩි app එකක් මේකෙන් හදලා මේ phone එකේම run කරමු. මම යනවා පස්සට. දැන් මම මෙතන plus එක ඔබලා new project එකක් ගන්නවා.
මෙතන ඔයාගේ ඇප්ලිකේෂන් නේම් එකක් දෙන්න පුළුවන්. මම දානවා hello world කියලා. ඊට පස්සේ advanced settings ගියාම ඔයාලට පේන ඇති colors තියෙනවා. ඒ කියන්නේ ඇප්ලිකේෂන් එකේ colors අවන් මෙතනින් වෙනස් කරන්න පුළුවන්. ඒකට මම ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙනවා. ඊළඟට පැකේජ් නේම් එකක් දාන්න පුළුවන්, ප්‍රොජෙක්ට් නේම් එකක් දාන්න පුළුවන්. ඒක ඕගොල්ලෝ කැමති නේම් එකක් දාන්න. ඊළඟට ඇප්ලිකේෂන් එකට ෆොටෝ එකක් දාන්න පුළුවන්. මෙතන ක්ලික් කරාම මම ගැලරි එකේ මේක කරනවා. දාන ෆොටෝ එකක්. හරි, ෆොටෝ ගැට් කරාට පස්සේ අපිට ක්‍රියේට් ටැබ් දෙන්න පුළුවන්. හරි, ප්‍රොජෙක්ට් එකට අපි ගියා. මේ ඉන්ටර්ෆේස් එක. හරි, අපි පොඩි ඇප්ලිකේෂන් එකක් හදලා රන් කරලා බලමු. මම ලීනියර් එකක් අරන් ටච් කරලා මේක ඩ්‍රැග් කරනවා. ඊට පස්සේ මෙනු එකක් එනවා මේ වගේ. මේක තියෙන ප්‍රොපර්ටීස්, ඒ කියන්නේ විඩ්ත් එක, හෙයිත් එක වගේ දේවල්, පැඩින්, ඕල් මර්ජින් වගේ දේවල් වෙනස් කරන්න පුළුවන්. මේ එකින් එක මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. දැනට මම හෙයිත්, ඒ කියන්නේ උස මේකේ මැච් පේරන් දෙනවා. මැච් පේරන් දුන්න ගමන් ස්ක්‍රීන් එක පුරාම ඒක උස වැඩි වෙන එකක් වෙන්නේ. කරලා ක්ලික් කරනවා. ඒක වැඩි වුණා. ඊට පස්සේ මම මේ සීඕල් කියන එකට යනවා. ඊට පස්සේ මේකේ ප්‍රොපර්ටිස් ටික තමයි පෙන්වන්නේ. ගිහිල්ලා මෙතන දිනවා බෑග්ග්‍රවුන්ඩ් කලර් කියන එකට. බෑග්ග්‍රවුන්ඩ් කලර් ගිහිල්ලා මම කලර් එකක් දෙනවා. ග්‍රීන්, ග්‍රීන් කලර් එක දෙනවා. මලට කලර් කෝඩ් එක ගහන්නත් පුළුවන් මෙතන. ග්‍රීන් කලර් එක දෙනවා. හරි, පස්සේ මම පස්සට යනවා. ඊළඟට මම මේ ටෙක්ස්ට් view කියන එක ටච් කරලා මේකට ඩ්‍රැග් කරලා ඩ්‍රොප් කරනවා. මේ තිස්සෙම කරන්න තියෙන එහෙම තමයි. මෙතනින් ඔයාලට ඕන එකක් ටච් කරලා ඒක ඩ්‍රැග් කරගෙන මෙතනට ඩ්‍රොප් කරන්න තියෙන්නේ. ඊළඟට මේක පොඩ්ඩක් ටෙක්ස්ට් view එක මෙන්න මෙතන තියෙනවා ABC text කියලා. ඒක කේඩම වෙනස් කරලා ඇඩ් කියලා මම නම වෙනස් කරනවා. එතන ඔයගොල්ලන්ට පේන ඇති මෙතන ඇඩ් කියන එක එකත් වෙනස් වුණා text box එකේ. මට මේකේ size එක පොඩ්ඩක් ලොකු කරගන්න ඕනි. මම මෙතන ඊට පස්සේ text size එක වෙනස් කරනවා. 40ක් විතර දාගන්නවා. ඊට පස්සේ select කරනවා. ඊට පස්සේ මම text style එකත් පොඩ්ඩක් වෙනස් කරනවා. ඔයගොල්ලන්ට bold, italic, bold italic දෙකම ඒ වගේ ඕන දෙයක් කරන්න පුළුවන්. මම bold italic දෙකම කරනවා. හරි. එතකොට ඒක හරි. ඊට පස්සේ මම පොඩි button එකක් ගන්නවා. අර විදිහට button එක ගාව click කළා. මෙහෙට ඩැග් කරනවා. හරි, button එකක් මේ වුණා. මම මේකේ text size එක වෙනස් කර ගන්නවා. මම දෙනවා text size එක 40. හරි, text size එක දැම්මම පස්සේ text style එක අර විදිහට bold italic කරගන්නවා. ඊළඟ text එක මම මෙතන දාගන්නවා. වෙනස් කරනවා click කියලා. click. හරි, මම ඊවගලට ඒක වෙනස් වුණා. හරි, දැන් අපි app එක design කරලා ඉවරයි. අපි ඊළඟට මේක coding කරන්න යන්. මේ ඉවෙන්ට් කියලා තියෙනවා, ඒකට යන්න. ඉවෙන්ට් ගියාට පස්සේ view ගියාට පස්සේ ඉඳලා තියෙනවා button කියලා. button on click. ඒ කියන්නේ button එක click කරාට පස්සේ වෙන්න ඕනේ. අපි button එක click කරාට පස්සේ වෙන්න ඕන දේ ගැන තමයි code එක ලියන්න යන්නේ. මේ button එක කියන එක click කරනවා. මෙන්න මේ වගේ interface එකක් තමයි තියෙන්නේ. මෙතන තමයි ඔයගොල්ලන්ට කොහොම click කරන්න තියෙන්නේ. ඊළඟට මේ තියෙන pen button click. ඒ කියන්නේ button එක click කරාට පස්සේ වෙන්න ඕන දේ ටික තමයි අපි ලියන්නේ. හරි, ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන පහළ වේන ඇති නිල් පාට රවුමක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ මෙනු බාර් එකක් වගේ එන්නේ. මෙතන ඔයගොල්ලන්ට ලිස්ට් දාන්න පුළුවන්. control operator, math, file, view, component,
මෝබ්ලොක් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි මේක ගැන එකින් එක ඉස්සරහට කතා කරනවා. මුලින්ම view කියන එකට යන්න. View කියන එකට ගියාට පස්සේ ඒකේ ගොඩාක් blocks තියෙනවා. මේ blocks වලින් පල්ලෙහාට scroll කරගෙන යනකොට ඕලන්ට තියෙනවා text views set text skill මෙන්න මේ block එක block එක හරියට බලා ගන්න ඒ block එක ගිහිල්ලා මෙතන හරියටම තියෙන මේ වගේම set කරන්න තියෙන හරිද ඊට පස්සේ අපි මේ block එක set කරාට පස්සේ මෙන්න මේ text view කියන එකට click කරාට පස්සේ ඔයාලට එනවා ඉතින් මේ text view button දැන් මගේ මේ text view කියන එක button එක press කරාට පස්සේ text view කියන එක තමයි මම select කරන්න ඕන button එක select කරන්න පුළුවන් දැන් අපිට ඕනේ text view එක select කරන්න. ඒකෙන් තමයි මම text view 4 එක select කරන්නේ. මම වඩා පස්සට ගිහිල්ලා බලුවොත් මම යන view එකට design view එකට මේ අපිට text view එකක් ඇදුවානේ. ඒ text view එකේ නම තමයි text view 4. මේ පේනවාද ඔයගලන්ට text view 4. ඒ text view 4 එක තමයි මම අතන දෙන්නේ. ඉතින් මම event එකට ආය යනවා button එක. හරි මෙතන හිටියේ text view ඒ නම තමයි දුන්නේ අපි. ඊළඟට මේ set text කියන එක click කරන්න. ඊට ඔතන ඕගලන්ට ගහන්න පුළුවන් නමක් මම ගහනවා hello world කියලා. හරි save දෙනවා. ඊට පස්සේ මම ආයි පස්සට යනවා. හරි ඊට පස්සේ දැන් අපි app එක හදලා ඉවරයි. අපි මේක run කරලා බලමු. ඕගලන්ට පුළුවන් මම මොබයිල් ෆෝන් එකේම රන් කරන්න පුළුවන් කියලා මං කිව්වා. මෙන්න මේ රන් බටන් එක ඉබෝ ගමන් රන් වෙනවා. ඇප්ලිකේෂන් එක කම්පයිල් වෙනවා, ස්කිප් වෙලා ඊළඟට APK එක බිල්ඩින් වෙනවා. මේ වගේ එනවා. ඔයගොල්ලන්ගේ ෆෝන් එක ඉන්ස්ටෝල් එක බ්ලොක් කරනවා. මොකද Play Store එකෙන් කරන ඉන්ස්ටෝල් එකක් නෙමෙයි. මේක එක සැරයක් සෙටින්ස් ඇදුවට පස්සේ ආයෙ හදන්න ඕනේ නැහැ. ඒකෙන්ද සෙටින්ග්ස් යන්න සෙටින්ග්ස් ගිහිල්ලා මෙතන unknown services කියන එක allow දෙන්න. එතකොට ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඒක මේක එන්නේ පළවෙනි වතාවට විතරයි. ඊට පස්සේ install කරනකොට ඔයගොල්ලෝ වෙන්නේ නැහැ. මොකද install කරන Play Store එකේ නැවෙන හින්දා තමයි ඔයගොල්ලන්ට එහෙම error එකක් එන්නේ. ඊට පස්සේ මම ආයෙ run කියනක බලනවා. Java is compliant APK building. ඊට පස්සේ අපිට තියෙන මේක install කරගන්න. ඔයගොල්ලෝ හදපු application එක ඔන්න පේනයි මේ මම දාපු print image එක තියෙන්නේ මම දාපු application name එක තියෙන්නේ ඊළඟට මම ඒක open කර ගන්නවා මෙතනින් මේ විදිහට තමයි interface එක එන්නේ install කරාට පස්සේ ඕගලන්ට පේනවා ඇති අපි double button එකයි text එකයි මේ විදිහටම ඇවිල්ලා තියෙනවා හරි අපි මේ button එක click කරලා බලමු මොකද වෙන්නේ කියලා click කරාම ඕගලන්ට පේනවා ඇති hello world කියලා වැටුණා ඕක තමයි අපි හදපු application එක තමත් සරල ඇප්ලිකේෂන් එක ඔයගලන්ට වෙනවා ඇති hello world කියලා වැටලා තියෙනවා මම බටන් එක ක්ලික් කරාට පස්සේ තමයි වැටුනේ ඔයගලන්ට ඔයගලගේ මෙනු එකට ගිහිල්ලා බලුවම බලන්න පුළුවන් මෙතන මේ hello world කියලා මගේ අපි හදපු ඇප්ලිකේෂන් එක ෆොටෝ එකත් එක්ක අපි දා ෆොටෝ එකත් එක්ක වැටලා තියෙනවා ඔක කැෂේ එක ඩිලීට් කරලා ඊට පස්සේ ආයෙ ඔන් කරාම ආයෙ ඔයාලා ඇප්ලිකේෂන් එක රන් වෙනවා ඔයාලට ආයෙ බලන්න පුළුවන් මේ ක්ලික් බටන් එක ගොම hello world කියලා වැටෙනවා මේක සරල ඇප්ලිකේෂන් එකක් අපි හදන වීඩියෝ ටික ගොඩාක් සංකීර්ණ ඒවා database connect කරලා Google Ads දාලා ඒ වගේ ලොකු app දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න මේ විදිහට කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට වුණත් Android application එකක් තනියම ඔයාගේ mobile phone එකකින් laptop එකක් හරි PC එකක් නැතුව හදන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. කිසිම දෙයක් දන්නේ නැති වුණත් මගේ වීඩියෝ ටික හරියට බලන්න. වීඩියෝ ටික අනුපිළිවෙලින් බලන්න. වීඩියෝ එකක් මුල ඉඳන් අගට skip කරන්න නැතුව බලන්න. එතකොට ඔයගලන්ට නිවැරදිව Android application එකක් හදන්න පුළුවන් laptop එකක් හරි PC එකක් හරි උදව් නැතිව තනියම තමන්ගේ mobile phone එකකින්. ඒ වගේම
video game menarik prasnya aktif untuk teriak nanti yang tersebut komen tegak dan nani warna reply karena ini bagi mau ala main video game menarik dia kalau tinggi negara tanah video kita bikin tebalannya sehat karena like karena komen karena ini bagi bel button dekat button itu kita alut video ke kabu abang warna notification nya kena ani warim subscribe karena aku tekanan nih pak api hilang video game hambamu thank you. We'll be right back.